ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද දවසේදී මේ උතුම්ම ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රාගම මත්තුමගල ගුණසේකර මාවත
අංක 32න් 2 ලිපිනේ පදිංචි ජානකී ජයසිංහ දියනිය තිලක් අනුරුද්ධ ජයසිංහ ලලිත් අනුරුද්ධ ජයසිංහ අතුල ජයසිංහ කපිල ජයසිංහ නිලන්ත ජයසිංහ කියන මේ පුතුන් පස් දෙනා සහ ලීලිවරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඥාතිහිත මිත්‍රාදීන් විසින් අපි මේ පිංඔතුන්ට සද්ධර්මානුශාසනාව අවසානී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සිදු කරන්නයි බලාපොරොත්තු වන්නේ පසුගිය සතිය අපි බොහොම වටිනා දේශනාවක් ආරම්භ කළා දේශනාවේ නම තමයි අනංගන සූත්‍රය මේ දේශනාව පවත්වන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක ශ්‍රාවක බහසිතියක් නමුත් අපේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ බුදුමුවින් අනුමත කරපු දේශනාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේක දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණිනි මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් දැඩි කෙලෙස් තියෙනවා තමන්ට දැඩි කෙලෙස් තියෙන බව තමන් දන්නේ නැහැ තව කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් තියෙනවා ඒ තියෙන බව තමන් දන්නවා ওই දෙදෙනා අතරින් තමන්ට දැඩි කෙලෙස් තියෙන බව නොදන්න කෙනා හීනයි කියනවා දැඩි කෙලෙස් තියෙන බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා ඊළඟට තවත් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙකුට දැඩි කෙලෙස් නැහැ කෙලෙස් දැඩිව නැහැ ඒ දැඩිව කෙලෙස් නැති බව තමන් දන්නේ නැහැ තව කෙනෙක් ඉන්නවා තමන්ට දැඩිව කෙලෙස් නැහැ ඒ දැඩිව කෙලෙස් නැති බව තමන් දන්නවා ඒ දෙදෙනා අතරින් දැඩිව කෙලෙස් නැති බව නොදන්නා කෙනා හීනයි කියනවා දැඩිව කෙලෙස් නැති බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා මේ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ යහනවා ස්වාමිනි කොහොමද මේ දෙදෙනා අතරින් මේ දැඩිව කෙලෙස් තියෙන කෙනෙක් දැඩිව කෙලෙස් නැති කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ හීන වෙන්නේ එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව නොදන්න කෙනා දැඩිව කෙලෙස් තියෙන බව නොදන්න කෙනා ඒ කෙලෙස් ප්‍රහාණය කරන්නට වෑයම් කරන්නේ නැ න චන්දං ජානිස්සති න වායමිස්සති න විරියං ආරබිස්සති තස්සංගනස්ස පහනාය ඔහෝ තමන්ට කෙලෙස් තියෙන බව තමන් දන්නේ නැ ඒ නිසා තමන් ඒ කෙලෙස් ප්‍රහාණය කරන්න වෑයම් කරන්නේ වීරිය ආරම්භ කරන්නේ නැ ඒ නිසා සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝව සංකිලිත චිත්තං කාලං කරිසති ආන් ඒ නිසා ඔහු රාග සහිතව දේශ සහිතව මෝහ සහිතව කෙලෙස් සහිත අපිරිසිදු සිතකින් සංකිලිත චිත්තං අපිරිසිදු සිතකින් කාලං කරිසති මරණයට පත් වෙනවා හැබැයි කෙලෙස් තියෙන බව දන්න කෙනා ඒ දන්න කෙනා නිතරම වෑයම් කරනවා තමන්ගේ කෙලෙස් ප්‍රහාණය කරන්න අපි පසුගිය සතිය දේශනාව තුල ඔන්න ඔය ප්‍රමාණය සාකච්ඡා කළා අද අපි එහි ඉතුරු ප්‍රමාණය සාකච්ඡා කරන්නයි මේ දේශනාව තුලින් බලාපොරොත්තු වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මහණෙනි මම මේකට උදාහරණයක් කියන්න සියතාපි ආවසෝ කංශපාති යම් කිසි කෙනෙක් කඩපිලකින් රත්තරණින් නිම කරන ලද පාත්‍රයක් භාජනයක් අරගෙන එනවා හැබැයි ඒ ගේන පාත්‍රේ රජේනච මලේනච ඒ රජස් තියෙනවා ඒ කියන්නේ දූවිලි තියෙනවා ඒ විතරක් නෙමෙයි ඒ පාත්‍රේ මල බැඳිලා මෙන්න මෙහිම පාත්‍රයක් ඔන්න යමෙක් අරගෙන එනවා ඒ අරගෙන ආපු පාත්‍රය පරිහරණය කරන්නෙත් නැත්තම් නැචේව පරි බුංජෙයුම් ඕ ඒක පරිහරණය කරන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි නැච පරියෝදපෙයුම් ඔහු ඒක පිරිසිදු කරන්නෙත් නැහැ ඒ විතරක් නෙවෙයි ඒ අයිතිකරු විසින් අර පාත්‍රය ගිනල්ලා තබනව තැනක කොහෙද රජාපතේච කුණු දූවිලි තියෙන තැනකින්ම ඔහු ඒක කුණු දූවිලි තියෙන තැනකින්ම ගෙනල්ලා තියෙනවා ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යහනවා එවත්නි ඒ රත්තරම් පාත්‍රයේ පසු කලෙක වඩාත් කිලුටු බවට පත් වෙලා
මලබෙදල දකින්න ලැබෙනව නේද කියලා. ඒවන් හිස ආවුසෝ කංශපාති අපරේන සමේන සංකිලිට තරා අස්ස මලක් ගහිතාති. ඒ වෙලාවේ සාරිපුත මහරහතන් වහන්සේ හේම හැවම කියනවා භික්ෂුන් වහන්සේලා ඒවම ආවුසෝ එසේ ස්වාමීනි. ඒ වගේ ඇවැත්නි යම් පුද්ගලෙක් දැඩි කිලිස් සහිතව තමන්ට දැඩි කිලිස් තියෙන බව තමන් දන්නේ නැත්තම් ඔහු එය පිරිසුදු වෙන්න යමක් කරන්නේ නැහැ. අන්න ඒ කෙනාට මම අර කලින් මතක් කරපු මෙන්න මේ කාරණාව හේතු වෙනවා කියලා සාරිපුත්ත හාමුදුරු දේශනා කරනවා. මොකද ඒ කාරණාව න චන්දං ඥානිස්සති න වායමිස්සති න වීරියං ආරභිස්සති. අර කෙලස් තියෙන කෙනා දැඩිව කෙලස් තියෙන කෙනා තමන් තියෙන බව දන්නේ නැහැ. නොදන්න නිසා ඒක් දැඩි ක්ලේශයන් ප්‍රහාණය කිරීම පිණිස කුසලස්කන්ධය ඇති කරගන්නෙත් නැහැ, ව්‍යායාම් කරන්නෙත් නැහැ, වීරිය කරන්නෙත් නැහැ, ආරම්භ කරන්නෙත් නැහැ. සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ සංකිලිට චිත්තෝ කාලං කරිස්සති. ආන්න ඒකෙනා රාග සහිතව, ද්වේෂ සහිතව, මෝහ සහිතව, දැඩි කෙලෙස් සහිතව මරණයට පත්වෙනවා කියන කාරණාව සාරිපුත්ත හාමුදුරු භික්ෂුන් වහන්සේට මතක් කරනවා. ඒ වගේම තමයි සාරිපුත්ත හාමුදුරු ඊළඟ කාරණාවටත් උදාහරණයක් කියනවා. తత్రාවසෝ ව්‍යායං පුග්ගලෝ සාංගනෝව සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යදා භූතං පජානාති. දැන් අර දැඩිව කෙලිස් තියෙන කෙනා තියෙන බව දන්නවා. ඒ තියෙන බව දන්න කෙනා මෙනි මෙහිම හිතනවා. චන්දං ජානිස්සති. ඒ දැඩි ක්ලේශයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවනවා. වායමිස්සති. ව්‍යායාම් කරනවා. විරියං ආරභිස්සති. වීරිය ආරම්භ කරනවා. මොනවටද? තස්සංගනස පහනාය. දැඩි කෙලිස් ප්‍රහාණය කිරීම පිණිස. අන්න ඒ කෙනා සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ. ඒ ව්‍යායාම් කරන කෙනා රාග රහිතව, ද්වේෂ රහිතව, මෝහ රහිතව, දැඩි කෙලෙස් සහිතව නොකිලිටි සිතින් කාලක්‍රියා කරන්න කැමති වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. සාරිපුත්ත හාමුදුරුව උදාහරණයක් කියනවා. එවත්නි යම්කිසි කෙනෙක් කඩපිලෙන් රත්තරම් පාත්‍රයක් අරගෙන එනවා. හැබැයි ගේන රත්තරම් පාත්‍රේ කුණු දූවිලි වලින් බහුල වෙලා. තමන් ගේන රත්තරම් පාත්‍රේ කුණු දූවිලි වලින් බහුල වෙලා. ඒ කුණු දූවිලි වලින් බහුල වෙලා තියෙන මේ රත්තරම් පාත්‍රය කුණු දූවිලි තියෙන බව ඔහු දන්නවා. ඒ නිසා මේක කුණු දූවිලි නිතර නිතර තැවරෙන්න පුළුවන් කියන එක තමන් දන්නවා. ඒ නිසා ඔහු මොකද කරන්නේ? නිතර නිතර මේක පාවිච්චි කරනවා. නිතර නිතර මේක පිරිසිදු කරනවා. කුණු දූවිලි වදින තැනක මේක තබන්නේ නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුව අහනවා, ඒවං හිසා ආවුසෝ කංශපාති අපරේන සමේන පරිසුද්ධතරා අස්ස පරියෝදාතා. එවත්නි ඒ රන් තලිය පසු කලෙක වඩාත් පිරිසුදු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා ඒවම ආවුසෝ එසිය ස්වාමීනි කියලා ප්‍රතිපිළිතුරු දෙනවා. ඒ පාත්‍රය නිතර නිතර පිරිසුදු කර කර, නිතර නිතර පාවිච්චි කර කර, කුණු දූවිලි තැවරෙන්නේ නැති තැනක තබනවා නම් පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ පාත්‍රය නිතරම වඩාත් පිරිසුදු බවකින් බලන්න පුළුවන් කියලා. බලන්න පින්වතුනි, මේ සංසාරයේ පිළිබඳව අපේ භාග්‍යවතුන් වහන්සේ හරියට කැඩපතක් සිය අපට මේ කාරණාවල් පෙන්වන්න හැටි. පින්වතුනි, අපේ හිත හැම වෙලාවකම කෙලෙස් වලින් ග්‍රහණය වෙලා තියෙන්නේ. අපගේ මේ හිත හැම මොහොතකම කෙලෙස් වලින් බැඳගෙන ඉන්නේ. ඕන වෙලාවක කෙලෙසේකට අහු වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. මේ කාරණාව අපට පින්වතුනි දකින්න අපට විශේෂ ඥානයක් අවශ්‍යයි. පින්වත්නි, ඒ ඥානය අපට ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයේම පමණයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කලෙක ඒ ධර්මයෙන් අනුග්‍රහයක් ලැබෙනවා කියන එක තරම් මේ ලෝකේ වටින දෙයක් තවත් ඇත්තේම නැති තරම්. අපගේ හිත හඳුනගන්න පුළුවන් වෙන්නේම ධර්මශ්‍රවණේ.
ධර්ම ශ්‍රවණය කියන එක පිඟත්තේ කොයිතරම් වටින කරුණක්ද කියන කාරණාව එක උදාහරණකින් පැහැදිලි කළොත් අපි දේවදත්ත හාමුදුරුව දේවදත්ත හාමුදුරුව පිඟවත්නි ධාන මට්ටම් 8ටම සමවදින්න පුළුවා ධානලාභී අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේහි පැවිදි වෙච්ච ශ්‍රාවකේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවර වැසියන්ට ගිහිල්ලා කියනවා පින්වත්නි මට වන්දනා කරන එකට වඩා අර දේවදත්ත හාමුදුරන්ට ගිහිල්ලා වන්දනා කරන්න දේවදත්ත හාමුදුරන්ට ගිහිල්ලා පොදු පූජා පවත්වන්න මට වන්දනා කරනවට වඩා දේවදත්ත හාමුදුරන්ට වන්දනා කරන නුඹලට මහා කුසල ස්කන්ධයක් ලැබෙනවා පින්වත්නි දේවදත්ත හාමුදුරුව පිළිබඳ සාරිපුත්ත හාමුදුරුව එහෙම ප්‍රකාශයක් කරේ මොකක් නිසාද මහා කල්ප අසංඛ්‍ය දෙකක් තමන් පාරමිතා පුරපු පාරමිතා කාලයට වඩා දෙගුණයක් පාරමිතා පුරපු උත්තමයන් වහන්සේ නමක් නිසා දේවදත්ත හාමුදුරුව හිතලා බලන්න ඊතරම් වීරියක් මේ සංසාරයේ පුරාවටම තිබුණා දේවදත්ත හාමුදුරුව පින්ඔතුනි මේ ශාසනයේ අති විශේෂ ආරයන් වහන්සේ නම උන්වහන්සේගේ තිබෙන විශේෂත්වය සමහර කෙනෙකුට වටහා ගන්නත් අපහසුයි හැබැයි දේවදත්ත හාමුදුරුව පිඟුතුනි අදත් මේ මොහොත වෙනකොට අවීචි මහා නිරේ වෙනම දේවදත්ත හාමුදුරුව වෙනුවෙන් හැදිච්ච යොදුන් 100ක් දිගපළල තියෙන නිරයක දුක් විඳිනවා පිඟුතුනි දේවදත්ත හාමුදුරුවන්ට එහෙම දෙයක් උරුම වුණේ මොකක් නිසාද මෙනි මේ කාරණාව තමයි මේ කාරණාවේ කතා කරන්න තිබෙන විශේෂම පැත්ත දේවදත්ත හාමුදුරුවන්ට ඉඟති එහෙම දෙයක් උරුම වුණේ දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහාන වුණාට දේවදත්ත හාමුදුරුව මේ සම්බුද්ධ ශාසනයේ විශේෂ ලාභයක් දේවදත්ත හාමුදුරුව ලං කරගත්තේනේ ඒ තමයි ධර්ම ශ්‍රවණය පිඟතුනේ දේවදත්ත හාමුදුරුව මහාන වුණාට දේවදත්ත හාමුදුරුව බණ ඇහුවේනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය දේවදත්ත හාමුදුරුව ශ්‍රවණය කරේනේ එහෙම ධර්ම ශ්‍රවණය නොකරපු නිසා දේවදත්ත හාමුදුරුවන්ට අර සසරේ බලවත් වෙලා තිබිච්ච අකුසල කර්මය නැවත ඉස්මතු වුණා. පිටුතර දේවදත්ත හාමුදුරුව බණ අහවෙ නැහැ කියන කාරණාවට මොකද අපිට දෙන්න පුළුවන් සාක්ෂිය? දේවදත්ත හාමුදුරුව ව්‍යායාම් කරා මොකක් සඳහාද? යම් දවසක බුදුරජාණන් වහන්සේ මරලා තමන් මේ බුද්ධ රාජ්‍ය ළඟා කරගන්නවා කියලා. පිටත් අපේ පිංගුතුන්ගෙන් මම ප්‍රශ්නයක් ඇහුවොතින් ඔබ ඒකට හිතින් පිළිතුරක් දෙන්න. බුදුරජාණන් වහන්සේව කාටවත් මරන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේව මේ ලෝකේ කිසිවෙකුට මරන්න තබා උන්වහන්සේගේ මේ සමවත් සිදුරු කරන්න මේ ලෝකේ කාටවත් බෑ. අපි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සාකච්ඡා කරනකොට මේ කාරණාවල් කතා කළා. මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේව ඝාතනය කරන්න යටත් පිරිසෙන් භාග්‍යතුන් වහන්සේගේ සම සිදුරු කරන්නවත් මේ ලෝකේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මීකට මාරයෙකුට පුළුවන් කමක් නැහැ. හැබැයි දේවදත්ත හාමුදුරුව වෑයම් කරා භාග්‍යතුන් වහන්සේ මරන්න. එහෙමනම් දේවදත්ත හාමුදුරුව පිඟත්නි අවීචියට යන මග හදාගත්තේ මොකක් නිසාද? දේවදත්ත හාමුදුරුව බණ අහපු නැති නිසා. අපි අද දන්නවා භාග්‍යතුන් වහන්සේව ඝාතනය කරන්න බෑ කියලා. අපි අද දන්නවා භාග්‍යතුන් වහන්සේ පිළිබඳ වැරදි සිතක් හෝ උපදවා ගැනීම සංසාරී කොයිතරම් පින් කරත් නිරේ දොරවල් විවර වෙන්න පුළුවන් බව. අපි නිතර කතා කරලා තියෙනවා අර ජෝතික සිටුවරයා පිළිබඳව. ජෝතික සිටුවරයා විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙණික් වලින් කුටියක් හදලා පූජා කරා. විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ කුටිය පූජා කරගන්න භාග්‍යවතුන් වහන්සේට කුටිය පූජා කරන පින්කමී මේ ජෝතික සිටුවරයා ඒ වෙලාවේ තවත් විශේෂ පින්කමක් කළා. ඒ තමයි බොහෝ දිනකට ධර්ම ශ්‍රවණය කරන්ඩ වටින උපායක් යෙදුවා. මැණික් වලින් ගොඩවල් ගිනල්ලා
ටැංකි හදලා ඒවට මෙනික් දාලා නගරේ ප්‍රචාරයක් යවුවා යම්කිසි කෙනෙක් අද බුදුරජාණන් වහන්සේගේ බණක් අහන්න ආවොත් එන්නේ දුප්පත් කෙනෙක් නා මෙනික් අහුරු දෙකක් අරගෙන යන්න මන් දෙනවා එන්නේ පොහොසත් කෙනෙක් නා මෙනික් අහුරක් අරගෙන යන්න මම දෙනවා ආන් ඒ විදියට ජෝතික සිටුවරයා නගරේ මිනිසුන්ව දැනුවත් කළා පින්වත්නි ඒ වෙලාවේ විපස්සී භාග්‍යතුන් වහන්සේ කුටිය ළඟට ඇවිල්ලා කුටියට වඩින්න නැතුව නැවතිලා බලන් හිටියා මොකද කාරණය ළඟ හිටපු ශ්‍රාවකයන් වහන්සේ නමක් ජෝතික සිටුවරයාට ගිහිල්ලා කරුණු දක්වනවා සිටුතුමනි බුදුරජාණන් වහන්සේ නුඹ විසින් මේ හදලා දුන්නු කුටියේ එක මැණිකක්වත් රකින්නවා කියලා සිටුවිල්ලක් ඇති කරගන්න එපා කිව්වා ජෝතික සිටුවරයා කරුණ වටහාගෙන භාග්‍යතුනාසට කියනවා ස්වාමීනි පරිහරණය කරන එක ඔබ වහන්සේ සතු කාර්යයක් රකින්න එක අපි සතු කාර්යයක් කියලා ඇයි විපස්සී භාග්‍යතුනාහන්සේ එහෙම දෙයක් කළේ මේකට ජෝතික සිටුවරයා කියලා කියන්නේ ඒ ශාසනී අඩුමතරමේ සෝවාන් ඵලෙවත් ලබාගෙන හිටපු කෙනෙක් නෙවෙයි තියෙන ශ්‍රද්ධාව සිටුවිලි මාත්‍රයකින් හරි වෙනස් වෙන්න පුළුවන් කෙනෙක් හැබැයි බැරි වෙලාවක්වත් ජෝතික සිටුවරයා ඔය කාරණාව පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන් යම් දවසක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කොටියේ එක මැණිකක් හරි අඩු වුණොත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟට එන ශ්‍රාවකයෝ හැම කෙනෙක් මෙන්නේ පින්වතුනි බුදුහාමුදුරු පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් නෙමෙයි ඔය අතරේ අසද්ධාවන්තයෝත් භාග්‍යතුන් වහන්සේගේ ළඟට එනවා එහෙම අසද්ධාවන්තෙක් ආපු වෙලාවක අර කුටි මැණික් දැකලා පින්වත්නි ඒ මැණික් ගලවගෙන ගියෝ ඕක බැරි වෙලාවක්වත් ජෝතික සිටුවරයා දැකලා කුටියේ මැණික් අඩු බව වටහාගෙන ජෝතික සිටුවරට යම් දවසක මෙන්න මෙහිම හිතුණෝ මම මේ තරම් අමාරුවෙන් හදපු මැණික් කුටිය ඇයි බුදුරජාණන් වහන්සේට රැක බලා ගන්න බැරි වුණේ කියලා පිඟති ඒ සිටුවිල්ලෙම ජෝතික සිටුවරයා අරතරම් මහ පිංකමක් කළත් ඊළඟ ආත්ම භවයේ නිරයට යනවා භාග්‍යතුන් හන්සේ පිළිබඳ වැරදි සිතක් උපදවා ගැනීම නිසා පිංවත්නි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ ජෝතික සිටුවරයාට එදා ලොකු අනුග්‍රහයක් කරා මම මේ කාරණාව ඔබට අද මතක් කළේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතුවිලි මාත්‍රීකින් හරි වැරදි සිතක් උපදවා ගත්තොත් ඒ කෙනාට බොහෝ කාලයක් දුක් පිනිස විපාක දෙනවා අපේ ගටිකාර සූත්‍රේ අපේ මහබෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී ජෝතිපාල කියලා මානවකෙක් වෙලා හිටියේ ඊ ආත්ම භාවයේදී පිඟත්නි ගටිකාර කියලා තමන්ට කුමල් කරුවෙක් හිටියයි තාම මිත්‍ර ඒ කුමල් කරුවා දවසක් බෝසතාණන් වහන්සේට ඇවිල්ලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන කියනවා භාග්‍යවත් අරහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා මිත්‍රය අපි යමු භාග්‍යතුන් වහන්සේ බලන්න ජෝතිපාල මානවකයා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පිළිබඳ වැරදි සිටුවිල්ලක් උපදවාගෙන උන්වහන්සේට අභූතෙන් චෝදනාවක් කරනවා කොහෙද බුදුවරු බුදු වෙනවා කියන එක ඒ තරම් පහසු දෙයක්ද බුදු බව ලබනවා කියන එක හරි අමාරු දෙයක් ඔය අනිවාර්යයෙන්ම හොරි කපටි කෛරාටික මිනිසෙක් වෙන්නේ නැති මේ කවුද මේ කියන්නේ තව එක අන්තර කල්පයකින් තව එක අන්තර කල්පයකින් පින්වත්නි ලෞතුරා සම්මා සම්බුද්ධත්වය අධිගමණය කරන්න දී උත්තමයන් වහන්සේ බලන මේ සංසාරයේ තිබෙන භයානක බව තව එක අන්තර කල්පයයි තියෙන්නේ ඒ අන්තිම ජීවිතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අපේ භාග්‍යතුන් වහන්සේට මුණ ගැහිච්ච අන්තිමාත්ම භාවය පිඟති ආත්ම භාවයේ අපේ භාග්‍යතුන් වහන්සේ
වැරදිසිත උපදවගත්තා. ඊ වැරදිසිත උපදවා ගත් එක උන්වහන්සේට විපාක ලැබුණා. කොහොමද විපාක ලැබුණේ? උන්වහන්සේ කර්මයේ කරපු ප්‍රමාණයට නම් නෙවෙයි. මොකද කරපු කර්මය ඊටාම භයානකයි. ඇයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ බොහෝම තරුණු ප්‍රකාශයක් කරේ? ගටිකාර සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ තියෙන්නේ. අපේ පිංගොතට පුළුවන් කමක් තියෙනවා නම් ඒක බලන්න. 406 වෙනි පිටුවේ තියෙනවා. අලං සම්ම ගටිකාර කිංපන තේන මුණ්ඩකේන සමනේන දිත්තේන. ඒ වෙලාවේ කියනවා ජෝතිපාල මානවකයා ගටිකාර කුඹල්කරුවට, දැන් කුඹල්කරුව ඇවිල්ලා කතා කරනවා, කස්සප භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංකමි. පින්වත් ජෝතිපාල, අපි යමු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ දැකීම පිණිස. සාදු සම්මතං හිමේ තස්ස භගවතා දස්සනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යතුන් වහන්සේගේ දැකීම ඉතාම යහපත්. ගටිකාර කුඹල්කරුව හිම කිව්වම ජෝතිපාල මානවකයා ගටිකාර කුඹල්කරුවට කියනවා, අලං සම්ම කමක් නෑ යහලුව, කමක් නෑ යහලු ගටිකාර, කිං පන තේන මොණ්ඩකේන සමේන දිත්තේන. මේ මුඩු ශ්‍රමණ මහණෙක් දැකීමෙන් කවර ප්‍රයෝජනයක්ද? පිඟත්නි, ඔය කරපු ප්‍රකාශයේ කොච්චර බරපතලද කියලා කියනවනම් සාමාන්‍ය කෙනෙක් කරානම් අසංඛ්‍ය ගණනකටවත් පිඟුතුනි අවීචින් ගොඩේන හම්බෙන්නේ. එතරම් භයානකයි. නමුත් අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ අප්‍රමාණ කුසල් වඩලා තිබිච්ච නිසා හරියට අර මහා ගංගාවකට ලුණු කැටියක් දානවා වගේ අපේ මහබෝසතාණන් වහන්සේට විපාක ලැබුණේ. විපාකේ නම් ටිකක් දරුණුයි. නමුත් දෙන්න ඕන සම්පූර්ණ විපාකේ නෙවෙයි උන්වහන්සේට විපාක දුන්නේ. අපි පසුගිය දවසකත් මේ කාරණාව සාකච්ඡා කරානේ. යමෙක් කර්මයක් කරාම ගොඩාක් පින් කරලා තියෙනවා නම් ඒ කර්මයේ විපාක දෙනකොට හරියට අර කුසලයේ බලවත් වෙලා තියෙනවා නම් විපාක දෙනකොට අර ගඟකට ලුණු කැටියක් දානවා වගේ. හැබැයි අපේ මහබෝසතාණන් වහන්සේට නම් යම් මට්ටමකට දැනෙන විදිහට තමයි විපාකේ ලැබුණේ. හැබැයි ඒ විපාකේ ලැබුණෙත් අර ක්‍රමයටම තමයි. ගඟකට ලුණු කැටියක් වටනවා වගේ තමයි. කොහොමද විපාකේ ලැබුණේ? සාමාන්‍යයෙන් මහබෝසතාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයේ ලබන ජීවිතේ අබිනිෂ්ක්‍රමණය කරලා පිඟති මේ පදං වීරිය වඩන්නේ උපරිම දින 7යි. සාමාන්‍යයෙන් උපරිම දින 7යි වඩලා තියෙන්නේ. නමුත් අපේ භාග්‍යවතුන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා. අවුරුදු 6කට පස්සේ තමයි උන්වහන්සේට බුද්ධත්වයේ ලැබුණේ. කදිකට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා. ඒ අවුරුදු 6ක් උන්වහන්සේට ඒ තරම් වීරිය වඩන්න උනේ මොකක් නිසාද? එදා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කරපු වැරදි ප්‍රකාශය නිසා. එමනම් දේවදත්ත හාමුදුරුවෝ පිංගොතුනි ඔය එකක්වත් අහලනේ. දේවදත්ත හාමුදුරුවෝ ඔය එක බණපදයක් හරි අහලා තිබුණා නම් දේවදත්ත හාමුදුරගේ සිතුවිලි වෙනස් වෙන්න තිබුණා. දේවදත්ත හාමුදුරුවෝ එක බණපදයක්වත් අහලනේ. එහෙමනම් දේවදත්ත හාමුදුරුවන්ට ඒ ටික ඇහිුන්නේ නැත්තේ දේවදත්ත හාමුදුරුවෝ ධර්ම ශ්‍රවණය කරපු නැති නිසා. අපි ධර්ම ශ්‍රවණය කරන්ඩ බණ අහන්ඩ අහන්ඩ පිඟත්ති අර මං කලින් මතක් කරා වගේ කැඩපතක්සේ අපේ මේ හිත විනිවිද දකින්න පුළුවන් කමක් ලැබෙනවා. අපිට අපගේ හිත අපිටම දැකගන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙම දැකගන්න ලැබෙනකොට තමයි අපේ තිබෙන අඩුපාඩුකම් අපට පේන්නේ. ඒකයි අපි නිතරම අපේ පිංගොතට මතක් කරන්නේ, පුළුවන් තරම් හැම වෙලාවකම බණ අහන්න. බුදුරජාණන් වහන්සේගේම දේශනා කරපු බණ අහන්න. ත්‍රිපිටක අට කතාව කියන මේ ග්‍රන්ථවලට ගරු කරමි, අවශේෂ ටීකා පරිවාර ග්‍රන්ථවලට ගරු කරන එවැනි දේශිකයන් වහන්සේලා දේශනා කරන බණ අහන්න. අපේ පිංගොතුන්ට කවදාවත් සංසාරේ මේ වගේ වැරදීම් වෙන එකක් නෑ. මොකද බණ අහන්ඩ 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 අපේ හිත
පිඟත්ටි හැම පැත්තකෙම පිරිසුදු වෙනවා බණ අහන්න අහන්න එතකොට පිඟත්නි අපිට ඒ ධර්ම ශ්‍රවණය කියන එක කොච්චර වටිනවද කියන එකට මම හොඳ උදාහරණයක් මේ මතක් කරේ දේවදත්ත හාමුදුරන්ගේ කතාව අද දේවදත්ත හාමුදුරුවෝ ඒ තරම් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ දුක් විඳින්නේ අන්තර්කල්ප 54ක් තරම් අති දීර්ඝ කාලයක් දුක් විඳින්නේ ධර්ම ශ්‍රවණය නොකරපු නිසා ඒ නිසා තමන්ගේ හිත හඳුනගත්තේ නෑ මම මේ කාරණාවට මේ උදාහරණයක් කිව්වේ එකයි කඩපිලෙන් කුණු දූවිලි තැවරිච්ච වාදනයක් අරගෙන එනකොට ඒ වාදනයේ කුණු දූවිලි තියෙන බව තමන් දන්නේ නැත්තම් ඒ වාදනයේ ගෙනල්ලා තබන්නේ තවත් කුණු දූවිලි තැවරෙන තැනකම නං පිරිසුදු කරන්නෙත් නැත්තම් පරිහරණය කරන්නෙත් නැත්තම් ඒ වාදනය තව 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 අපිරිසිදු වෙලා විනාශයට යනවා ආන්න ඒ වගේ සසර සත්වයා පෘථග්ජනියා ධර්මයේ තුලින් තමාව දැකලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ තුලින් කෙලෙස් හඳුනාගෙන ඒ කෙලෙස් තමන්ගේ හිතේ උපදින ආකාරයේ පිළිබඳව තමන් හරිහැටි වඩා ගන්නේ නැත්තම් තමන්ටත් පිංවත්දි ඒ සංසාරේ අතරමං වීම අසරණ භාවයට පත් වෙන සිද්ධ වෙනවා මොකද මේ කෙලෙස් හඳුනා ගන්නවා කියන එකත් විශේෂ ඥානයකින් කරන්න ඕන දෙයක් අපේ හිතේ තිබෙන කෙලෙස් හඳුනා ගන්න එක විශේෂ ඥානයකින් කරන්න ඕන දෙයක් මොකද සමහර වෙලාවට ඇතිවෙන කෙලෙස් පිළිබඳව අපට පිඟත්නි හරිහැටි අවබෝධයක් නැහැ දැන් සමහර වෙලාවල් වලදී අපගේ හිතට ඇතිවෙන කෙලෙස් අපගේ හිතට ඇතිවෙන කෙලෙස් යම් යම් තැන්වලදී පිඟොතනි ඇතිවෙන ආකාර දිහා දැක්කම එකිනෙකට වෙනස් වෙනවා දැන් එක නිදර්ශනයක් පැහැදිලි කරොත් අපි හිතමු ඔන්න කෙනෙකුට කෙලෙස් ඇති වෙනවා සමහර වෙලාවට ඒ කිනාට සමහර පිරිසක් එක්ක ඉන්නකොට ඇති වෙන්නේ නැති කෙලෙස් සමහර පිරිසක් එක්ක ඉන්නකොට ඇති වෙනවා තමන්ට වඩා උසස් පිරිසක් එක්ක ඇති කරගන්න කෙලෙස් තමන්ට වඩා පහත් පිරිසක් එක්ක ඇති කරගන්න කෙලෙස් අතර වෙනසක් තියෙනවා මේවා පින්වතුනි හොඳින් හඳුනගන්න ධර්මීය අවබෝධයේ තියෙන්නට ඕන ඒ නිසා ධර්ම ශ්‍රවණය කියන එක ඉතාම වැදගත් ඊළඟට පින්වතුනි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්පතුනි ඔන යම් කිසි කෙනෙක් දැඩි කෙලෙස් නැති බව තමන් දන්නේ නැහැ දැන් දැඩි කෙලෙස් නැති බව තමන් දන්නේ නැහැ ඒ දැඩි කෙලෙස් නැති බව තමන් දන්නේ නැත්තම් ඒ දැඩි කෙලෙස් තමන්ගේ ජීවිතේ ඕන වෙලාවක පිංඔතුනි මතුවෙන්න පුළුවන් අවස්ථාව වැඩි දැඩි කෙලෙස් ඕන වෙලාවක තමන්ගේ හිතේ මතුවෙන්න පුළුවන් අවස්ථාව වැඩි දැන් අපි උදාහරණයක් ගත්තොත් පිංඔතුනි දැන් අපි ගත්තොත් කෙනෙක් ඉන්නවා යාට කෙලෙස් තියෙනව යටපත් වෙලා ඒ කෙලෙස් යටපත් වෙලා තිබීම තුල තමන් හැම වෙලාවකම හිතන්නේ තමන්ගේ හිතේ කෙලෙස් නැහැ කියලා මට නම් ඔහොම වෙන්නේ නැහැ මට නම් ওই වගේ අකුසල කර්ම උපදින්නේ නැහැ මේ ආදී වශයෙන් තමන්ගේ හිත පිළිබඳව තමන්ට තිබෙනව ලොකු විශ්වාසයක් හැබැයි යම් තැනක යම් වෙලාවක ඒ කෙලෙස් උපදින්න අවකාශයක් ලැබිච්ච ගමන් පිඟත්ය කෙලෙස් උපදින්න පුළුවා ඒ මොකද එයා හිතන්නේ තමන්ට කෙලෙස් නැහැ කියලා ඒ නිසා පිඟුතුනි මේ හැම දෙයක් පිළිබඳවම එයා බයක් සැකක් නැතුව පරිහරණය කරනවා දැන් ඒක උදාහරණයක් පැහැදිලි කරනවා නම් ඔය තනකොළ ගොඩකට ලෑල්ලක් දැම්මොත් ඒ කොටස තිබෙන තනකොළ ටික මැරෙනවා හැබැයි ලෑල්ල ඔසවලා ඒ ලෑල්ල පැත්තකින් තියුවම ආයි නැවත සූර්යාලෝකයේ වැටිච්ච ගම අර මැලවිලා තිබෙච්ච තනකොළ ටික ආයිමත් ප්‍රාණවත් වෙනවා ආන් ඒ වගේ පින්වත්නි කෙලෙස් ඉස්මතු වෙන්න අවකාශයක් නොලැබෙන තාක්කල් ඒ කෙලෙස් යටපත් වෙලා තියෙනවා දැන් ද්වේෂය ගත්තොත් ඒ ද්වේෂය යටපත් වෙලා තියෙන තාක්කල් ද්වේෂයට ඉස්මතු වෙන අවකාශයක් අරමුණක් නොලැබෙන තාක්කල් ද්වේෂය යටපත් වෙලා තියෙනවා හැබැයි ද්වේෂය ඉස්මතු වෙන්න යම් අරමුණක් ආපු ගම මොකද වෙන්නේ
ද්වේෂීස්මතුවෙන්න යම්කිසි අරමුණක් ආපු ගමම්ම ඒ ද්වේෂීස්මතුවෙන්න පුළුවා. ඒකට හේතුව තමයි පින්වත්නි දැන් සංසාරේ අපි හැම දිනාම පිංගුතුනි මේ සංසාරේ හැම කෙලෙස් ධර්මයක්ම වඩලා තියෙන්නේ. දැන් ඔය රේණුකාණී චන්දිවිල් මහානායක හාමුදුරුවතර කෙලෙස් 1500 කියලා පොතක් ලියලා තියෙනවා. ඒ කෙලෙස් හැම එකක්ම පිංවත්නි අපි සංසාරේ වඩලා තියෙන්නේ. හොඳට පුරුදු පුහුණු කරලා තියෙනවා. හැම පැත්තකින් මේ කෙලෙස් ටික අපි අපේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. දැන් හොඳට පුරුදු කරලා යමක් තියෙනකොට ඕක කොච්චර කාලයක් නොකර හිටියත් අවස්ථාවක් ලැබුණු ගමන් පිංවත්නි ඒ අර තමන්ට තිබිච්ච පුරුදු දේ නැවත වඩා ගන්න පුළුවන්. හැබැයි වඩා ගන්නවා කියන එකට දීර්ඝ කාලයක් ගත වෙන්නේ නෑ. ඒක පුරුදු වෙන්න තරම් ගත්තු කාලයක් ගත වෙන්නේ නෑ. දැන් ඒක උදාහරණයක් කියනවා නම් අපේ සුතුසෝම ජාතකයේදී සුතුසෝම ජාතකයේදී පින්වත්නි බ්‍රහ්මදත්ත කියලා රජෙක් හිටියා. ඒ බ්‍රහ්මදත්ත රජතුමා කියලා කියන්නේ අපේ බුද්ධ ශාසනයේ අඟුලිමාල මහරහතන් වහන්සේ. සුතුසෝම රජතුමා කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ. බ්‍රහ්මදත්ත රජතුමා ඉතාම ප්‍රියයි පින්වත්නි මස් කන්න. මාංශ අනුභවයට ඉතාම ප්‍රියයි. ඒ නිසා මාලිගාවේ අරක් කැමියා හැමදාම රාජ භෝජනියට මාංශ ව්‍යංජනයක් පිළියෙල කරනවා. නමුත් දවසක් අරක් කැමියට නොසිතූ ආකාරයේ කරදරයක්කට පත් වෙනවා. රජතුමාට ගෙනල්ලා තිබිච්ච මාංශය ආහාර පිණිස සකස් කරගෙන ගෙනාපු මාංශය මාලිගාවේ හිටපු සුනකී අරගෙන ගිහිලා කාලා. දැන් රජතුමාගේ රාජභෝජනයේට හදන්න මස් නැහැ. දැන් මේ දවස පින්වත්නි ඒ රටේ විශේෂ දවසක්. ඒ තමයි මාඝාත දවස. මොකද මේ මාඝාත කියන්නේ අපි අර සාමාන්‍යයෙන් අර පෝය දවසට ඔය මස් සත්තු මරන්නේ නැහැ. ඊම ප්‍රතිපදාවක් තියෙනවා වගේ පින්වත්නි ඒ කාලේ එක දවසක් තිබිලා තියෙනවා සත්තු මරන්නේ නැති දවසක්. දැන් ඒ කාලේ මස් වෙලදම් කරනකොට ඒ මස් වෙලදම් කරන වෙලෙන්දු හැම වෙලාවකම අද දවසට අවශ්‍ය කරන මස් ප්‍රමාණය ඒ සත්තු අදට විතරයි මරන්නේ. ඉතුරු වෙන මස් කියලා හෙටට ඉතුරු කරගන්නේ නැහැ. දැන් ඒකෙන් කියන්නේ හිතන්න එපා ඒ කාලේ ශීතකරණ නැතුව ඇති, ඒ තාක්ෂණයක් නැතුව ඇති කියලා. නෑ, ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණ ඉතාම දියුණු මට්ටමක ඒ කාලේ තිබිලා තියෙනවා. ඒව අපේ ග්‍රන්ථවල මේ ආහාර කල් තබා ගන්න ඕන් කරපු නොඑක් නොඑක ආකාරයේ උපාය මාර්ග, ඒ උපක්‍රම ධර්මයේ බොහෝ තැන්වල සාකච්ඡා කරලා තියෙනවා. සමහර ආහාර ඕන් කල් තබා ගන්න කරපු දේවල්. නමුත් ඒ කාලේ ඔවුන්ගේ ළඟ තිබිච්ච ප්‍රතිපත්තියක් තමයි අදට අවශ්‍ය කරන සත්තු ප්‍රමාණය අදට විතරයි මරන්නේ. ඒතර මේ මාඝාත දවසට මස් නැහැ කොහිවත්. දැන් මේ අරක් කැමියට ජීවිතේට තමන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් වුණා. මොකද රජතුමාට ආහාරයට මාංශ ව්‍යංජනයක් නොතිබුණොත් අරක් කැමටි කාන්තේම මරණයේ තමයි උරුම වෙන්නේ. දැන් අරක් කැමියා එදා හැම තැනකම බැලු කොහින්වත් මස් ටිකක් හොයාගන්න බැරි වුණා. අරක් කැමිට කරන්නම දෙයක් නැහැ. ගියා සොහොනට එදා ගෙනල්ලා දාපු මරණයකින් පිංගුතුනි කොටසක් කපාගෙන ගෙනල්ල පිසුවා. ඒ කියන්නේ පිංගුතුනි කොහොමද මරණයකින් කොටසක් කපාගන්නේ? සාමාන්‍යයෙන් පිංවත්නි කෙනෙක් මරණයට පත් වුණා මේ කාලේ අද කාලේ වගේ දවස් ගණන් තියාගෙන හිටියේ නැහැ. ඒ ශරීර කල් තබා ගන්න බිහිත් ශරීරයට ඇතුල් කළෙත් නෑ. මං ඒක කියේ දැන් ඒවත් ඒ කාලේ මිනිසු නොදන්න නිසා කරා නෙවෙයි. දැන් සමහර ජාතක කතා තියෙනවා තමන්ගේ ප්‍රිය භාර්යාව මරණයටපත් වෙලා සතිය දෙක ඒ මරණේ ඒ විදියටම තබාගෙන හිටපු විදි අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ඒ වගේ උපක්‍රම ඔවුන් දැනගින්දලා තියෙනවා. එහෙම වුණත් ඔවුන් උපරිම පැය 24යි පින්වත්නි මරණයක් තියාගෙන තියෙන්නේ.
අද කාලේ වගේ කෙනෙක් මැරුණම හැම තැනකම දැන්වලා හැම තැනකටම කියලා එහෙම කරලා නැ කෙනෙක් මැරුණා ඒ මැරුණු කෙනාට ගෞරව දැක්වුවා පුලුස්සරණ පිලිස්සුව නැත්තම් සොහොනකට ගිහිලා දැම්මා අමු සොහොනකට ගිහිලා දැම්මා අමු සොහොන කියලා කියන්නේ පුලුස්සන් නැතුව නිකන් මිනි ගිහින් දාන තැන ඒ නිසා පින්ඔතරි මේ සොහොනේ යම් මරණයක් තියෙනවා නම් ඒ අලුත ගෙනල්ලා දාපු මරණයකින් කොටසක් කපාගෙන දැන් මේ අරක් කැමේ ගෙනල්ලා උයනවා උයල රයිතුමාට එදා භෝජනෙ දුන්නා පින්ඔතරි රජතුමා පළවෙනි මස් කෑල්ල දිව ළඟට ගන්නකොට දිව අග තබනකොට මුළු ශරීරයේ පුරාවටම ජීවිතේ කිසිඳු දවසක නොවිදපු ආකාරයේ රසයක් රයිතුමාට විඳින ලැබුණා රයිතුමා මුවට ගත්තු මස් කෑල්ල එහෙම්මම බිමට දාලා අරක්කෙමේට කතා කරා අරක්කෙමේගෙන් අහනවා මොනවද අද මේ හදපු මස් වෙනද මස්ම තමයි රයිතුමා දන්නව අරක්කෙමේ කියන්නේ බොරු එනිසා රයිතුමා පුන පුන අහනවා බය කර කර අහනවා අන්තිමටම කියනවා නුඹ මේක කිව්වේ නැතිනොත් මං නුඹව මරනවා අරක්කෙමේ බය වුණා ප්‍රසිද්ධිය කියන්න බෑ කිව්වා මාලිගාව වටේ හිටපු සියලුම පිරිසව මාලිගාවෙන් එළියට යවුවා අරක්කෙමේ කියනවා රයිතුමනි මෙනි මෙහෙම දෙයක් මට වුණා රයිතුමාගේ භෝජනයට මාංශ ව්‍යංජනයක් අනිවාර්යම අවශ්‍ය නිසා මම මෙනි මේ වගේ දෙයක් කළා කියලා කිව්වා රයිතුමා ඒ වෙලාවේ කරුණ දැනගත් නිසා අරක්කෙමේට කියනවා හොඳයි අරක්කෙමිය අද ඉඳලා අනිවාර්යයෙන්ම මගේ භෝජනයට මාංශ එකතු කරන්න කිව්වා මොන මාංශද මිනි මස් හදන්න කිව්වා එතන පැහැදිලි කරලා තියෙනවා රජතුමාගේ දිව අග මේ මිනි මස් කෑල්ල තබපු ගමන් ඇයි ඒතරම් ප්‍රීතියක් සතුටක් මේ රජතුමාට දැනුනේ බ්‍රහ්මදත්ත රජතුමා ඊට කලින් ජීවිතයක මිනි මස් කාපු යක්ෂ ආත්ම භාවයක ඉපදිලා තියෙනවා ඒ යක්ෂ ආත්ම භාවී ඉපදිච්ච පුරුදු පුහුණු බව නිසා යක්ෂ ආත්ම භාවී පුරුදු පුහුණු බව නිසා මේ ආත්ම භාවේදී අර මිනි මස් කෑල කාපු ගමම අර සාංශාරික පුරුද්ද මතක් වුණා මං ඔබට මේ කරුණ මතක් කළී පින්වත්නි සසරේ අපි යම් ආකාරයේ කෙලෙස් ධර්මයක් වඩලා තියෙනවා නම් ඒ සසරේ වඩපු ක්ලේශය අවකාශයක් ලැබෙන්න යම් තැනකද ඕන වෙලාවකේදී මතු කරලා පුරුදු පුහුණු කරලා ගන්න පුළුවන් එනිසායි පින්වත්නි අර පයෝග සම්පත්තිය පයෝග විපත්තිය කියලා කර්මේ කොටස් දෙකක් තියෙන්නේ පයෝග විපත්තිය කියලා කියන්නේ අපිට පින්ඔතුණි අසත්පුරුෂ දුස්සීල බොහෝ අකුසල කර්ම කරන යම් යම් දෙනෙක් මුණ ගැහිලා එයාලත් එක කටයුතු කරන්න ගත්තොත් කොච්චර හොඳ කෙනෙක් වුණත් නරක පැත්තට යන්න පුළුවන් අර එක කතාවක් තියෙනවා දවසක් එක සිටු කුලයක උසස් කුලයක උපන් කුමාරයෙක් හිටියා ඔහු ඇසුරු කරා මිත්‍රයෝ පිරිසක් ඒ මිත්‍රයෝ සුරාවට වඩාත් කැමති මේ මිත්‍රයන් දවසක් කල්පනා කරනවා අපි මේ මිත්‍රයා කවදාවත් සුරාව පානය කරන්නේ ඒ නිසා අපි මොහුව කොහොම හරි සුරාවට උරු කරගමු අසත්පුරුෂයන්ගේ ස්වභාවය ඕකමනේ ඒ නිසා දැන් මේ පිරිස මොකද කළේ ඔහු දවසක් සැනකෙළියකට එක්කරගෙන ගිහිල්ලා කොළ ගොට්ටක සකස් කරනම සුරාව කොළ ගොටුවක් හදලා ඒකට දාන සුරාව දැන් අර මිත්‍රයෝ පිරිස එකට එකතු වෙලා සුරාව පානය කරනවා එක මිත්‍රයෙක් කියනවා මට අද පුකුරු මී බොන්න ඕන කියලා අර සුරාව පානය කරන්න නැති සිටුකුලේක උපන් කුමාරයා අහන මොනවටද පුකුරු මී කියන්නේ එතකොට කියනවා මේ කිරි වලින් හදපු පානයක් දැන් ඒක සුරාවක් නොවෙච්ච නිසා අර කුමාරයා කියනේ මටත් එකක් දෙන්නකෝ අර සුරාව සකස් කරපු ගොටුව ගෙනල්ලා අර කුමාරයාට දුන්නා ඔහු මුවට දාගත්තා ඉතාම ප්‍රණීතයි රසයි කියලා ඔහු ඒක පානය කරා තවත් ගෙනල්ලා දුන්නේවත් පානය කරා මොහොමත් වුණා මත් වෙනකොට කිව්වා
නුඹ ඔය බිව්වේ පොකුරුමී නෙවෙයි නුඹ ඔය බිව්වේ සුරාව. එතෙන් පටන් පිඟත්නි ඔහු සුරාවට ලොල් වෙච්ච කෙනෙක් බවට පත් වුණා. අන්තිමේදී සිටුකොලේක උපන් කෙනා සිටුකොලේනොත් අයින් වෙලා පාරේ සිංගවන් යදින කෙනෙක් බවට පත් වෙලා මරණයට පත් වුණා. අනේ ඒ වගේ පිඟොත්තරි මම මේ කිව්වේ දැන් ප්‍රයෝග විපත්‍ය කියලා කියන්නේ වැරදි මිනිස්සු නරක දේවල් ඇසුරු කරන්න ගත්තම පරිභෝජනය කරන්න පරිභෝග කරන්න ගත්තම ඒ නරක දේ නිසා තමන් දන්නේම නැ ඒ දේවල් වලින් නරක පැත්තට තමයි යනවා. ඒකට කියනවා ප්‍රයෝග විපත්‍ය. ප්‍රයෝග සම්පත්‍ය කියන්නේ හොඳ අය යහපත් අය සත්පුරුෂය ඇසුරු කරනකොට ඒ සත්පුරුෂය ඇසුරු කරනකොට ඒ සත්පුරුෂ සද්ධර්ම අදහස් නිසා තමන්ගේ හිතේ අර කෙලෙස් ඇති වෙන්න තිබිච්ච අවකාශ ගොඩාක් නැති වෙනවා. එහෙම වුණාම පින්වත්ති තමන්ට අර අකුසල් කර්ම කරගන්න තියෙන අවකාශය අඩුයි. හැබැයි එක දෙයක් මතක තියාගන්න සංසාරේ ඔය පාරවල් දෙකම අපි හොඳට දියුණු කරලා තියෙනවා. අපි කෙලෙසුත් හොඳට දියුණු කරලා තියෙනවා. කියන අකුසලුත් හොඳට දියුණු කරලා තියෙනවා. කුසලුත් හොඳට දියුණු කරලා තියෙනවා. එතකොට මේ ජීවිතය අපි තෝරගන්න පාරවල් එක තමයි අපිට ඊළඟ සංසාරයේ තීරණය වෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම තමන්ගේ හිතේ මෙන්න මේ කෙලෙස් තියෙනවා නෑ කියලා හිතන්න එපා. යටපත් වෙලා තිබුණත් මනේ මගේ අතින්නම් ඔහොම දෙයක් වෙන්නේ නෑ කියන දැඩි විශ්වාසයෙන් ඉන්න එපා. හැම වෙලාවකම හිතන්න කෙලෙස් අකුසල කර්ම වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි කියන තැන හැම මොහොතකම ඉන්න. එහෙම ඉන්නකොට ඔබට ඒ කෙලෙස් ඉස්මතු වෙන්න තිබිටියන අවකාශය යටපත් කරගෙන ඔබගේ ජීවිතය යහපත් ආකාරයට පවත්වා ගන්න පුළුවන්. එහෙමනම් කාලේ නිමවටපත් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ දේශනාවේදී මේක කතා කරමු. මේ යටපත් වෙලා තිබෙන කෙලෙස් ඉස්මතු වෙන ආකාරය පිළිබඳව තව දුරටත් කරුණු කාරණාවල් කිහිපයක්. එහෙමනම් අදට මේ දේශනාව අපි නිමවටපත් කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිසට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රාගම මත්තුමගල ගුණසේකර මාවත අංක 32 දෙක ලිපිණී පදිංචි ජානකී ජයසිංහ දියණිය තිලක් අනුරුද්ධ ජයසිංහ ලලිත් අනුරුද්ධ ජයසිංහ අතුල ජයසිංහ කපිල ජයසිංහ සහ නිලන්ත ජයසිංහ කියන මේ දරුවන් 5 දෙනා ඇතුළු ඒ වගේම ඒ පුතුණුවන් 5 දෙනා සහ දියණිය ඇතුළු ලේලීවරු මුණුපුරු මිනිපිරියන් මී මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඥාති තිමිත්‍රාදීන් පිරිස විසින් එපින් උතුණ අද මේ දේශනාවේ දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා 2021 හතරවෙනි මාසේ 8 දින අභාව ප්‍රාප්ත වූ රාගම මත්තුමගල ගුණසේකර මාවත අංක 32 දෙක ලිපිණී පදිංචිව සිටි සේමගේ වර්ජිනියා විමලා ජයසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කරලා 2007 දෙසැම්බර් මාස 11 දින අභාව ප්‍රාප්ත වූ පැටර්සන් ජයසිංහ පියාණන්ට සහ එම දෙපළගේ බවගමන සුවපත් වේවා සසරේ සත්පුරුෂයන් ඇසුරට ලැබේවා උපදින හැම ආත්ම භාවයකම ශාරීරික නිරෝගී සුවය නිදුක් නිරෝගී භාවයේ සැලසේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලු ඥාති නොනෑ සියලු දෙනාටම ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම රාගම රෝහලේ 37-38 වාට්ටුවේ සිටින වෛද්‍යවරු ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් හැම දිනාටම මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ දායක වී කටයුතු කරන දියණිය ප්‍රධාන පුතුණුව දරුවන් ඇතුළු මුණුපුරු මිනිපිරියන් ලේලීවරුන් මී මුණුපුරු මිනිපිරියන් ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ උතුම් කුසල ක්‍රියාවේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා
සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම රැස් කරගත් සියලු පින්වල බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර ඕ අමර ඕ නිවන ලැබසනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.